ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් යාළුවනේ ඔන්න YouTube Shorts සම්බන්ධව තවත් වැදගත් අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන වීඩියෝ එකක් තමයි ඔයාලට මම දැන් මේ ගේන්නේ. ඉතින් යාළුවනේ ඔයා දන්නවා සාමාන්‍ය විදිහට YouTube Short Videos වලට thumbnail දාන එක කිසිම තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි සාමාන්‍ය වීඩියෝ එකක් වගේ thumbnail එක දැම්මට YouTube Shorts ඒ කියන්නේ Short section එකේදී මේ thumbnail එක පෙන්වන්නේ නැහැ. Normal විදිහට වීඩියෝ එක play වෙනවා විතරයි. ඉතින් යාළුවනේ මේ හින්දා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයාගේ Short video එකේ views drop වෙනවා. ඒ කියන්නේ views එන්නේ නැහැ. අර මොකද ඔයාගේ වීඩියෝ එක හිතන්නකො ඔය උදාහරණයකට ඔයා මුලින්ම වීඩියෝ කරා කියලා අඹාච්චාරු හදන වීඩියෝ එක ඒකේ මුලින්ම ඔයා පෙහිය අනම්මනම් කොටස්නේ මුලින්ම ඒ කියන්නේ අර ෂෝට් වීඩියෝ එක දැම්මට පස්සේ අදාල නැති කොටසන්නේ මුලින්ම පෙන්නන්නේ අර ලස්සනම කොටස thumbnail එකක් විදියට වැටෙන්නේ නැහැ ඉතින් දැන් අන්න ඒකට වැහැලා තියෙනවා ලස්සනම කොටස ඒ කියන්නේ ඔයාගේ ෂෝට් වීඩියෝ එකේ තියෙන ලස්සනම ආකර්ෂණීයම කොටස thumbnail එකක් විදියට ඇඩ් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් ලැබිලා තියෙනවා ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් යාළුවනේ ඔයා මුලින්ම ඔයාගේ YouTube app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන plus mark එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධන ලකුණ. මෙන්න මේ plus mark එක උඩ ඔයා එකපාරට touch කරගන්න. touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වෙලා තියෙනවා උඩින්ම create short කියලා. මෙන්න මෙතන මේ create short කියන එකට යන්න. මෙන්න මේ විදිහට create short කියන එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට වෙලා තියෙනවා ඔයාගේ ගැලරියට යන්න ඔප්ෂන් එක වම් පැත්ත කෙළවරේම තියෙනවා මෙන්න තියෙන වම් පැත්ත කෙළවරේම. ඉතින් මම මෙතන මේ වම් පැත්ත කෙළවරේම තියෙන එක ටච් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ ගැලරියට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ගැලරියේ තියෙන වීඩියෝස් ටික මෙතන තියෙනවා. ඉතින් මම මේක උඩම තියෙන වීඩියෝ එක තමයි මේ දාන්නේ. මෙන්න මේ වීඩියෝ එක උඩ මම ටච් කරගත්තා. ගැලරියේ තියෙන මේ වීඩියෝ එක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් වෙලා තියෙනවා. ඒක යටම තියෙනවා ඩන් කියලා ඔප්ෂන් එක. මෙන්න මෙතන මේ ඩන් කියන ඔප්ෂන් එක උඩ මම ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ප්‍රොසෙසින් කියලා මෙන්න මේ විදිහට වැඩෙනවා. ඉතින් බලමු අපි ප්‍රොසෙසින් කියලා වෙන්නට පස්සේ කොහමද thumbnail එක ඇඩ් කරගන්නේ කියලා. අන්න යාළුවනේ දැන් හරි. ඊට පස්සේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ප්‍රොසෙසින් කියලා වැහලා ඉවරනාට පස්සේ දකුණු පැත්තේ යටම හරි සලකුණක් වැහලා තියෙනවා. මෙන්න මේ හරි සලකුණ උඩ ටච් කරගන්න. ඉතින් යාළුවනේ මම මේ හරි සලකුණ උඩ ටච් කරගත්තා. ඊට පස්සේ මම ටිකක් උඩට යනවා. උඩට ගියාට පස්සේ දකුණු පැත්තේ ඉහළම බලා ගන්න පුළුවන් next කියලා ඔයාලට i button එක. මෙන්න මේ next කියන button එක උඩ ඔයාලා ටච් කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් තමයි YouTube short video එකේ thumbnail එක අපිට select කරන්න එන්නේ. ඉතින් යාළුවනේ ඊට කලින් දෙයක් කියන්න ඕනේ. මම අද වීඩියෝ එකෙන් ගේන්නේ මෙන්න මේ update එක ගැන විතරයි. ඉතින් හරියටම YouTube short video එකක් කොහොමද දාන්නේ කොහොමද ලක්ෂ ගාණක් views දෙන short video එකක් upload කරන්න කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒකෙදි මම කියලා දුන්නා කොහොමද හරියටම title එකක් දාන්නේ emoji දාලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා views දෙන්න කොහොමද හරියටම දාන්නේ short video එක හරියටම කාලයක් තියෙනවා. ඒ කියන්නේ තප්පර 60යි කිව්වට views දෙන්නත් කාලයක් තියෙනවා. අන්න ඒ කාලය ඇතුළත කොහොමද short video එකක් cut කරගන්නේ අන්නේ සියලු දේ මම ඔයාලට ඒ වීඩියෝ එකේදී ගෙනාවා. ඉතින් ඒකෙදි ඒ ගෙනාවු හින්දා මම මේකෙදි ඒක කරන්නේ නැහැ. මොකද මේකෙදි ඒක කරන්න කාලෙකුත් නැහැ. විනාඩි 20ක් විතර ඒ වීඩියෝ එක දිගයි. ඒ වීඩියෝ එකේ මම link එක මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ දාන්නම්. ඔයාලට එතකොට බලලා කොහොමද හරියටම short video එකක් upload කරන්න කියලා අදහසක් ගන්න පුළුවන්. ඉතින් මගේ තියෙන අත්දැකීම් අනුව මම මේ channel එකේ short දාන්නේ නැහැ. මම මගේ short අත්දැකීම් අනුව තමයි මම මේ වීඩියෝ එක කරේ. ඒ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් දැන් බලමු අපි කොහොමද මේකට thumbnail එක ඇඩ් කරන්න කියලා. ඉතින් යාළුවනේ මේකද දීලා තියෙන්නේ මුලින්ම මම කියලා දෙන්නම්කෝ. මේකද අපිට දීලා තියෙන්නේ යාළුවනේ හිතන්නකෝ ඔයා අඹාච්චාරුවක් දාන වීඩියෝ එකක් short video එකක් විදිහට දානවා. ඒ දාද්දී යාළුවනේ සාමාන්‍ය ඒකේ කවුරු හරි කෙනෙක් ඒක බලන්නේ ඒක තියෙන ලස්සනම කොටස thumbnail එකක් විදිහට පෙන්වන්නේ. අන්න ඒ සඳහා අපිට තමයි දැන් YouTube එකෙන් දීලා තියෙන මේ අපේ තියෙන short video එකේ ලස්සනම කොටස thumbnail එකක් විදිහට ඇඩ් කරන්න. ඉතින් බලමු දැන් මගේ මේ වීඩියෝ එකේ තියන්නේ සාමාන්‍ය මේසෙකෝයි පොටු ටිකකෝයි ශ්‍රී ලංකා කොඩියකෝයි. ඉතින් මට අවශ්‍ය මේසෙයි පොටු වෙනුනේ අර ශ්‍රී ලංකා කොඩිය පෙන්වන කොටස විතරක් thumbnail එකක් විදිහට ඇඩ් කරන්න. ඒකට යාළුවනේ මෙන්න මේ වීඩියෝ එකට බලා ගන්න පුළුවන් මෙතන pencil mark එකක් තියෙනවා. අන්න ඒක උඩ ඔයා touch කරගන්න. ඉතින් යාළුවෝ මම මේ වීඩියෝ එකේ pencil mark එක කොටස උඩ ටච් කරගත්තාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් යටින් මේ ෆ්‍රේම් වගේයක් වෙලා තියෙනවා. ඉතින් මුලින්ම අපි බලමු දෙවෙනි ෆ්‍රේම් එකට ගිහිල්ලා උඩ ටච් කරලා. ඉතින් ඒත් අදාළ නැති කොටසක් තමයි short video එකේ තියෙන්නේ. ඒ කියන්නේ මේස. ඉතින් අපිට ඕන නැත්තේ ශ්‍රී ලංකා කොඩිය ළඟටනේ. ඔන්න හරියට මෙන්න මේ වගේ ගිහිල්ලා ලස්සනම කොටස මෙන්න ඇඩ් කරගත්තා. මේ තියෙන මේ මැද කොටස තමයි මගේ ලස්සනම කොටස. මෙන්න මෙතන මම ටච් කරගත්තා. ටච් කරගත්තාට පස්සේ අන්න ඒ කොටස තමයි මගේ short video එක දැම්මට පස්සේ ඉස්සල්ලාම වීඩියෝ එක කවුරු හරි කෙනෙක් short කොටස බලද්දි පෙන්වන්න ඕනේ. එතකොට මේකට ආස හිතලානේ මෙයා බලන්නේ. අන්න ඒ වගේ අපිට ලස්සනම කොටස short video එකේ මෙන්න මෙතනින් select කරගන්න පුළුවන් option එකක් තියෙනවා. ඒකට තමයි YouTube short thumbnail කියන්නේ. ඉතින් යාළුවනේ මගේ ලස්සනම කොටස මම දැන් සිලෙක්ට් කරගත්තා. මෙන්න සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ යට තියෙනවා මෙන්න මෙතන ඩන් කියලා ඔප්ෂන් එක. මෙන්න මෙතන ඩන් කියන ඔප්ෂන් එක උඩ ටච් කරන්න.
ටච් කරාට පස්සේ යාළුවනේ ඔන්න අපේ ෂෝට් වීඩියෝ එකේ thumbnail එක අපි select කරගත්තා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙතන title එක ගහලා මෙන්න මෙතන upload short කියන එක දෙන්න තියෙනවා. එතකොට short video එක upload වෙනවා. upload වුණාට පස්සේ අපේ video එකේ තියෙන ලස්සනම කොටස තමයි short එකේ thumbnail එක විදිහට අනිත් අයට පෙන්වන්නේ. ඉතින් මේක තමයි අද update එක. ඉතින් යාළුවනේ මේක ගොඩක් හොඳයි. මොකද ඔයාලා short දැම්ම සමහරක් විට ඔයාලට කොච්චර short දැම්මත් ඔයාලට views එනවා අඩු ඇති. ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි YouTube එකෙන් මේ කොටස හඳුන්වලා දීලා තියෙන්නේ. අපේ video එකේ තියෙන ලස්සනම කොටස thumbnail එක විදිහට add කරලා done කරන්න. එතකොට views වැඩි වෙනවා. අනිවාර්යයෙන් මේක අහන්න දෙයක් නැහැ. ඔයාගේ එකට එන subscribe ගණන්ත් වැඩි වෙනවා. මොකද ලස්සන videos දැම්ම කියන්නේ subscribe ලා ගොඩක් බලන අය subscribe කරනවා.